දසමස අනුහයේ මම කිහිල්ල ගාල්ල මුලස්ථානය කරගන දක්ෂිණ සංවර්ධන අධිකාරය හදන්න යෝජනා කරපු වෙලාවේ මම තමයි කිහිල්ල එකට ඉරපු සභාපතිට කිව්වේ මේ තැන වෙනස් කරන්න ඕනේ, අපි දකුණට යන්න ඕනේ, මීට පල්ලෙහාට හේතුව වරායක් හදන්න පුළුවන්කම තැන හම්බන්තොට තියෙන කියලා. ඒක පිළි අරගෙන ආණ්ඩුව අරගෙන අද දැන් විකුණන තතකට ගෙනහැලා තියෙනවා, විකුණන්න භාණ්ඩයක් තියෙනවා රජයට. කවුද විකුණන්නේ කවුද ගන්නේ කියන එක තව පස්සේ වෙලාවක තියාගමු. ඉතින් මේක මෙතනට ගෙනාවේ යම් කිසි දැක්මක් තිබුණු පුද්ගලෙක් හැටියට මට, මම කියන්නේ 96 කිසිම කෙනෙක් හීනෙන් මත් දැකල නැහැ. මට ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා මේක පිස්සුරට නැතු ඉන්නවා මේ කරන්න බෑ කියලා. ඒ තමයි ඇත්ත කතාව. මේකට විරුද්ධයි කියන එක නෙවෙයි මම කියන්නේ. මම පුද්ගලිකව හිටපු ජනාධිපතිතුමත් දැන් ඉන්න අගමැතිතුමත් දෙන්නම එකක් ගිහිල්ලා පෙන්නුවා මෙතනයි තමයි හදන්න ඕනේ කියලා. මේ කරන්න ඕනේ, ඒ කරන්න ඕනේ තැන මම ඉන්නවා කොහොමත්. ඒක අපි කරන්න ඕනේ හේතුව අපිට තියෙන එකම ආයෝජන සම්පත ලෝකේ ලංකාව පිහිටලා තියෙන තැන. ඒතන නිසා මේක අපි කොහොමත් කරන්න ඕනේ. මම උදාහරණයකට කියන අපිට ජපානයෙන් සල්ලි දෙනවයි කියලා කියනවා මිනිස්සුම. අපිට ජපානයෙන් හම්බන්තොට වරායට හම්බන්තොටනේ JCT එක හදන්න අවුරුදු 30කට දීලා තියෙන්නේ 1 කිලෝමීටර. අවුරුදු 30කට එක සැරයකට 200ක් දෙනවා, තව අවුරුදු 15කට පස්සේ තව එකක් දෙනවා, උම තමයි දුන්නේ. ඉතින් අපිට කවුරුවත් එහෙම ලුකුවට සල්ලි හම්බෙයි කියලා බලාපොරොත්තුවක් වෙනවා නම් මං හිතන්නේ මිත්‍යාවක් කියලා. මේක මට නම් 96 දී නැත්තම් 2000 ඉස්සෙල්ලා ආයෝජන කරන්න ඕ ආයෝජන මේක කරන්නම ඕනේ. මේක නොකර අපිට අනාගතයක් නැහැ. ඒක නිසා මේක අපි කරන්න ඕනේ. මේකට අපි මැදිහත් විය යුතුමයි. මේක විතරක් කරලත් මදි එනකොට අපි දැන් මේ වෙනකොට මේකෙන් එන ආදායම කවුද අයිතිකාරයෝ කවුද කරන්නේ ඒක අපි පසුකර තියාගමු. නමුත් අපි මේක අනිවාර්යෙන් කර යුතු දෙයක්. ඒ ආයෝජන අපි කරන්න ඕනේ. ඒක කරන් යනකොට අපි අනිත් කර්මාන්ත මොනවද මේ කියන කර්මාන්ත මොනවද මම දැන් ඉන්න කර්මාන්තයක් ගැන කියන්න. මම නිකන් මම පසම්පත් මණ්ඩලෙ හිටපු සභාපති. එච්චරම මට තියෙන පුරුද්ද, මට සභාපතිකමක් දුන්න මං ගිහිල්ලා පඩියක් ගන්න නැතුව කවදාකවත් මං පඩිය කරගන්නේ නැහැ කිසිම සභාපතිකමකට. නමුත් මම ඒක කෙරුවා නිකන් මගෙන් ඇමති කෙනෙක් කිව්වා මේක කරන්න කියලා. එතකොට හිටපු ඇමතිතුමා කිව්වා මට නෑදෑයෙක් නෑ මේකට දාන්න, ඒක නිසා ක්‍රමනායක මහත්මිය මේක අරන් කරන්න කියලා. එහෙම තමයි මං ගියේ. ඉතින් එහෙම තමයි මං දෙපාර සභාපති වෙලා ඉඳලා තියෙනවා. එතෙන්දි තමයි මට මේ අදහස් දැනුනේ අපි කිරි හදන්න ඕනේ කියලා. ඒක හිතේ කොහේ හරි තියෙනකොට මං ওই හම්බන්තොට හැමදාම අනේනකොට මේ ගඳන මං දැක්ක ওই හම්බන්තොට වරායේ ඉඩම හදන්න ඕනේ කියලා ඒක යෝජනා කරනකොට තමයි මට මේ පැලවත්ත සීනි සමාගම විකුණන දාන පත්‍රය තිබුණා. මම මොන්රාගලට ජීවිතේ ගිහලා ඉපදුනෙන් පස්සේ මං ගිහිල්ලා නැහැ 2002 ගන්න යනකම්. මං ගිහිල්ලා බැලුවාම මහා විශාල යන්ත්‍රෝපකරණ තියෙන තැනක් මං දැක්කා. මේක මම හිතුවේ මේක අරගෙන මට නැව්වල රිපෙයාර් කරන්න මේක මේ යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන්න පුළුවන් කියලා. අර ගත්ත අරගෙන බලනකොට මට පුළුවන් වුණා පළවෙනි වසරේම 60%ක වර්ධනයක් කරන්න. මෙන්න ටිකක් කල් ගිහිල්ලා බලනකොට මෙන්න ආණ්ඩු උස්සන් ගියා ඒක. මට කවන්න නැහැ ගත්තට. මට 7-5 අද වෙනකන් දීලා නැහැ 2011 ඉඳලා. මම මේ අඬන කතාවක් කියනව නෙවෙයි මම කියන්නේ. ඒකට මට 7-5ක්වත් තාම හම්බෙලා නැහැ. මේ ආයෝජන එතනම එහෙමම මේ වෙලා. මේ කර්මාන්තයට වෙන විහැටි. දැන් කිරි කර්මාන්තය මම උග්ගවීන්ට එදිනෙදා ආදායම ලබා ගන්න. මොකද උග්ගවීෙක් උග්ගවීන් 5000 කාර 5000 ගින්නකොට අපේ පළවත් ඇතුලේ තියෙනවා ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ඒගොල්ලන්ට දවස් අවුරුද්දකට සම්පූර්ණ අවුරුද්දට කිසිම ආදායමක් නැහැ. උග්ගා කපලේ විකුණනකම ඉන්න ඕනේ. එතකොට මේගොල්ලෝ කන්නේ කොහොමද මොනවද කරන්නේ? ඉතින් අපි දෙනවා කම්පැනි රස්සාවල්. කම්පැනි රස්සාව දුන්නාම අර EPF එක ETF එකයි ගෙවුවන් පස්සේ ඒගොල්ලෝ කිසිම කර්මාන්තයක් කරන්නේ නැහැ. කර්මාන්තේ උග්ගා සිටවන්නේම නැහැ. ඉතින් ඕක ප්‍රශ්නයක් වුණා. මේ මම ගත්ත ගමන්ම ගත්ත වෙලාවේ තිබුණා 3.50ක බද්දක් සීනි වලට ඒක අයින් කරන්නේ. ආපු ගාම එකට හිටපු රජයේ ඇමතුමට ගලේ කරන් දැම්මා. ඇව්වෙත් නැහැ මොනවත් නැහැ. අරන්දාල මට 115ක් වැඩ් ගෙව්වා, 120ක් බදු ගෙව්වා. ඔය ඔක්කොම කිව්වෙන් පස්සේ මට මේක දුවන්න බෑ. මොකද මට මේ නැගිටින්න අපි සාමාන්‍යයෙන් ෂෙල් සමාගමට අවුරුදු 12ක කිසිම කම්පියුටර් කෙනෙක් නැතුව දුවන්න දුන්නා. කැල්ටෙක් සමාගමට අවුරුදු 7කට කිසිම කම්පියුටර් කෙනෙක්, ඒ කියන්නේ ලූප් ඔයිල් ඉන්ඩස්ට්‍රියේ කවුරුත් නැහැ, ගෑස් ඉන්ඩස්ට්‍රියේ කවුරුත් නැහැ, තනියම කෙරුවේ. ටැක්ස් උත් නැහැ මොනවත් නැහැ.
මේ අපිට දෙන අසාධාරණ මම මේ කියන්නේ දේශීය මිනිස්සු. අද වෙනකොට මට ජාතික අවශ්‍යතාවයේ තිබුණේ ඩොලර් රුපියල් ලීටර් මිලියන 190ක් තමයි කිරි නිෂ්පාදනය වෙන්නේ. එදා ඉඳන් 2000 මම පටන් ගන්නකම් 190. අද වෙනකොට අපි වර්ෂයකට කිරි ලීටර මිලියන 45 50 අතර වැඩි වෙනවා. මේ රටේ අවශ්‍යතාවෙන් මිලිලීටර ලීටර 700 කියලා කියන්නේ. ඒ 700 කියන්නේ මිලියන 3ක් ලංකාවේ නැතිකොට. ඒගොල්ලොත් එක ගණන් හදලා. අපිට ඒතර අවශ්‍යතාව මිලියන 3කට අඩු වෙන්න ඕනේ. මම මේ කියන්නේ කොහොම ඉලක්කම් ඇතුව. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අදත් අපිට 90,000ක් බලහත්කාරයෙන් ගෙනහැලා ගහනවා ඩම්පින් මිල් පවුඩර් මේ රටේ. අපි මට 65% අද වෙනකොට අපේ රටේ කිරි නිෂ්පාදනය කරනවා. 2018 වෙනකොට අනිවාර්යෙන් පිටරට යවන්න ඕන කිරි මේ රටේ කිරි තියෙනවා. මේක තාම ගේන්න පුළුවන් ඕනේ නම් මට තේරෙන්නේ නැහැ ඇයි එච්චර මෝඩකමක් කරන්නේ කියලා. ඒක ජාතික අපරාධයක්. මම කිරි හදන මිනිහා, මිරි කර්මාන්තය හදන මිනිහා, මං අවුරුද්දකට ප්ලාන්ට් එකක් වෙන්න ප්ලාන්ට් එකක් දාගෙන යනවා. මේක එක දවසකදී මම දැන් කියන tell you we will be exporting I'm already in butter export market එක. මට 45 million dollars වල බට දැන් export කරන්න පුළුවන්. මම හදන්නේ නැහැ මොකද දාන්න තැනක් නැහැ. මම බය කෙනෙක් හොයා ගන්න ඕනේ. ඉතින් මම අපිත් එක්ක මේක වෙළඳාම් කරන ජාත්‍යන්තර වෙළඳාම් කරන රටවල් තියෙනවා ජපානය වගේ. අපි ඒගොල්ලන්ගේ මෝටර් බයිසිකල් ගන්නවා නම් කාර් ගන්නවා නම් ඒගොල්ලන්ට අපි කිරි ප්‍රමාණයක් ගන්න කියන්නේ බටර් ප්‍රමාණයක් ගන්න කියන්නේ. ඒකට මාකට් එකක් තියෙනවා. අපි මේ කමිෂන් එක නෝත් රජයනොත් බල කරලා ඉල්ලන්නේ බටර් ටික අපිට විකුණන තැනක් හදලා දෙන්න කියලා. මේ කියන්නේ අපි මේ හිඟමනේ ගන්නවා මොනවත් කරන්නේ නෙවෙයි. මේක කරන්න අපිට අවස්ථාව දෙන්න කියලා. මේකට අපිට කිරි වලින් සම්පෝෂිත වෙලා බටර් එක්ස්පෝර්ට් කරන රටක් වෙන එක මේ කාටවත් අතර කරන්න බෑ. ඒක අපි කරනවාමයි. කැමතුණා නැතුව මම පුද්ගලික කරන මගේ සාක්කුවේ සල්ලි දාලා කරනවා. ආණ්ඩුවේ සල්ලි මට දුන්නේ නැතුව මම කරාගෙන යනවා. ඒ බලහත්කාරකම කරන්න පුළුවන්කම තියෙනවා මොන කරුමෙටද මන් දැන නමුත් කරන්න පුළුවන්. ඒක නිසා අපිට කිරි වලින් සම්පෝෂිතයි අපි එක වෙලාවක V අවශ්‍යයි කියලා V වැඩි කියලා අපි V අතිරික්තයක් තියනවා කියලා ලොකු කතා කරුවා. ඩිරෙක්ටර් ජෙනරල් ඇග්‍රිකල්චර් ඉන්දෙත් එකම කොන්ෆරන්ස් එකේ මට කියනවා මේක ස්වයංපෝෂිතයි කියලා. දැන් ටොන් ලක්ෂ 16ක් මේ කියන 1.3 මිලියන් ටොන් හාල් වීකන සෝරි වීට් සෝරි මේස් වීට් වි ආර් කන්සියුම් 1.3 මිලියන් ටන්ස් ඔෆ් වීට් and we say that we are self sufficient in rice. I'm the absolutely idiotic statement and it's been said that and they stopped supplying water වතුර දෙන නතර කරුවා. වතුර දෙන නතර කරුවා මේක කරන්න එපා කියලා. ඉතින් දෙයනේ මේ රට කවදාකවත් වීවලින් ස්වයංපෝෂිත වෙන්න බෑ. අවුරුදු දෙකකත් සුරක්ෂිත ආහාර සුරක්ෂතාව මේ රට අවශ්‍යයි. අපි අවුරුදු දෙකක වී තියෙන්න ඕන අපිට කැමත. ඒක තියාගෙන තමයි ඉතුරු ටික අපිට විස්කි වලට දෙන්න ඕන නම් බියර් දෙන්න ඕන නම් දෙන්න. කුකුල් කැමත ඕන නම් දෙන්න. මම අහගෙන ඉඳලා තියෙනවා මේ එක එක රජවල වල ලේකම් තුමාලා බාණ්ඩාගාර ලේකම් තුමා කියද්දිනවා මම මෙච්චරක් විකුණවනේ මේ කුකුල් කැමත කියලා. මේ 350ක් සහනාධාර දීලා ගත්තු පොර ටික දාලා වාපු වීටික පස්සෙන් දාලා අලුත් වීටික විකුණන කුකුල් කැමත. දැන් අපි කන කුකුලුගේ කැම. මේ කර්මෙන් අපි ගොඩ වෙන්න ඕනේ. මේ රට පොහසත් මං කියන්නම් භගකීමෙන් කියන්නම් මේක අපිට නැත්තේ යන්ත්‍රෝපකරණ සහ විදුලි බලය. නැත්තම් fuel that you need. ඒ දෙක විතරයි අපිට නැත්තේ. අපිට ඔක්කොම තියෙනවා. මංජොක්ක හැදෙනවා නම් මම ලුණු වවනවා. ලුණු වැවුවෙන් පස්සේ විකුණ ගන්න බෑනේ. රුපියල් 80 රුපියල් 80 කියලා කවුද සබ්සිඩයිස් කරලා මම උපගාවේ ඉන්න නිසා මම දන්නවා පැය 4ක් විදුලි බලය නිකන් දෙනවා උපගා කරනවට. සීනි ටික ආණ්ඩුවෙන් ගන්නවා. ආණ්ඩුවෙන් සීනි විකුණන්නේ මුළු ඉන්දියාවම. They get their funds and then they run it. So අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට එහෙම තත්ත්වයක් නැහැ. අපේ බදු ගන්නවා සීනි ටික හදනකොට. මට අවුරුදු 10ක් දුන්නා නම් අද වෙනකොට මේ රට සීනි වලින් ස්වයංපෝෂිතයි. ඒක මෙතන අපි රජේ නිලධාරීන් ඉන්නවා මම දැකපු කට්ටියත් කරනකොට. ඒක අවුරුද්දට ගත්තකම 60% කින් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් නම් මට බදු ගන්න නැතුව මේක ආයෝජනය කරන්න ඉඩ දුන්නා නම් එතන මේ වෙනකොට අපි විදුලි බලය මෙගාවට් 25ක් හදන්න පුළුවන් එක ඒක හිරි ෂුගර් ප්ලාන්ට් එකකින්
අපිට 100 මෙගවට්ේ ප්ලාන්ට් හතරෙන් විතරක් අපිට එක අවුන්සයක්වත් සිනි කොහෙන්වත් තාක්ෂණය මේ ප්ලාන්ට් හතර විතර ඇති. මම මේ කියන්නේ කර්මාන්තය අවුරුදු 10ක් හිටපුවා ඉදිකාරයේ කැටියට. මේක අපිට කරන්න පුළුවන්. මේක කරන්න දෙන්න විතරයි තියෙන්නේ අත් දෙක හකට ගන්න මේක කරන්න දෙන්න. කරනකොට උස්සන් යනවා. ඒ පරෝණ යූනියන් ස්ට්‍රයික්, අර්ග ස්ට්‍රයික්, මේක ස්ට්‍රයික් හැමදාම මුකස් කරන්නේ. ඒක නිසා මේකට අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි රටට ආදරය ඇති මිනිස්සුත් එක්ක කරන්න මේක. අපිට අවශ්‍ය සියලුම දේ මේ රටේ හදාගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ අපිට ගන්න ඕන වෙයි. ගණන් හදලා බැලුවොතින් මම කියලා තියෙනවා මිට කලින් උත්සවයකදී අපිට ගේන කාර් ප්‍රමාණය එක පුද්ගලෙක් එක කාර් එකක් විතරක් ගෙන આવොතින් එයාට අවුරුදු 5ක් නම් කාර් එකක් තියන්ගෙන පුළා ඒක විකුණන්නේ නැතුව මිට කාර් එකක් ගන්න බැරි නැහැ සිංගප්පූරුවේ තියෙන නීතියක් අදත් කාර් එකක් ගත්තොත් ඒක ඩිමොලිෂ් කරලා ස්ක්‍රැප් වලට දීලා කරා විතරමයි කාර් එකක් ගන්න පුළුවන් ඒක නිසා සිංගප්පූරුවේ තියෙන කාර් ගන්න වැඩි වෙන්නේම නැහැ අපිට එහෙම ක්‍රමයක් අවශ්‍යයි අටු ගානේ අවුරුදු 5කට සැරයක් අවුරුද්දක් දෙන්න අරගෙන ඕන එකක් කරපන්නා මේ ඊට පස්සේ ආයෙත් නතර කරලා බහලා දාලා ඉවරලා දුවන්න දෙවිකුණ දෙන්න ගේන්නේ නැහැ කියලා. එතකොට අපිට මේ අවශ්‍ය ඩොලර් අපි ඩොලර් අතිරික්තයක් තියෙන රටක්. මේ ඩොලර් වලට කරගන්න දෙයක් නැහැ. අපි ඩොලර් වලින් පාම් පිටි කනව නම් කිරි පිටි කනව නම් තින් මාළු කන ටොන් 77000 තින් මාළු ගේන රටක් මේක. මූද වටේම වික්ටෝරියා එකේ වළු විතර ඇති කරුවා නම් අපි එක්ස්පෝට් කරනවා. වික්ටෝරියා විතර පාවිච්චි කරලා ඒක තියෙන ජලක ප්‍රමාණය බලුවොත් අපි එක මාළුවෙක් දාන්නේ අපි කාගෙන් හරි අහුවාම කියනවා ආ ඒකට අපි මාළු දානවා මාළු පැටියෙක් දාන තමා මාළු තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා ඝන මීටරයකට මෙච්චර කිලෝ ගණනක් තියෙන්න ඕනේ කියලා මාළු තියෙන්න ඕනේ අනේක බලන්න පුළුවන් තිස්සමහරා මේ වැබගවට්ට ගියපුවාම කොච්චර ඝනකවල මාළු ඉන්නවද කියලා අර කකුල දැම්මා මාළු කන්නේ කකුලම ඉන්න අන්න ඒක තමයි මාළු ඉන්න ඕන ඝනකව එහෙම තමයි වියට්නාමේ මාළු හදන්නේ එහෙම තමයි අනිත් රටවල මාළු හදන්නේ ඒ නිසා මේක ධනවත් රටක් කරගන්න දෙයක් නැති සල්ලි තියෙන රටක් මේකේ ජීවත් වෙන බරමුන්ට කොහෙවත් ජීවත් වෙන්න බෑ. ඔව්. ජාතික ප්‍රතිපත්තියක් ගැන අපි කතා කරනවා. ඒදි සෙල්සප් ස්වයං පෝෂිත භාවය. ඔව්. වෙන කාර්මික ඔබ අපිට බෑ කියලා නම් බෑ මට පුළුවන් නම් එක පුද්ගලයෙකුට බටර් වලින් ස්වයං පෝෂිත වෙන බටර් හිතන්නකෝ මෙතන කවුරුත් හිතයිද කියලා බටර් නාන්න දා තියනවා කියලා වියදමක් නැහැ ඒකේ අපි අර වැස්සගෙන ගන්නේ දෙයියනේ උලුවමරුවක් තියෙන මේක ගැන වියදම් කියලා හිතන්න තනකොළ කල වැස්ස දෙන්නේ ඒක සාපේක්ෂ වියදම් මේක අර 20% සබ්සිඩි දුන්නාම ඉන්දියාවේ ඒක සීනි හදනකොට සීනි ගන්න ආණ්ඩුව ඒක වියදම් ඔක්කොම ඒගොල්ලන් දරන්නේ අර ගොල්ලන් අර මිනිස්සුන්ට රස්සාව දෙන්න විතර මේක කරන්නේ හැබැයි මේ සබ්දිට දෙනවා ඒක නිසා තමයි අපි ඔබතුමා මට කියන්නකෝ අපිට කොහෙන්ද 5 කිලෝ එකක් 5 ගෙඩියක් එන්නේ රුපියල් 50ට අපිට මේ කොළ කෑල්ලක් තැපල් කරන්න පුළුවන් නුවරට රුපියල් 50කට මට ලෝකේ ඕනෑම රටක 5 කිලෝ 5 ගෙඩියක් රුපියල් 450යි 1.3 1.2 1.9 ඩොලර්ස් අපි හැමෝම රට ගිහිලා තියෙනවා මේකේ රුපියල් 50ට පාන් කන කාලකණ්ණි පෞකාරයේ වෙන්න ඕන ඒක මිල නෙවෙයි අන්න 450ට තියෙනවා බ්‍රිට් ටෝක් එකේ ඒක කවරේ බෑග් එක කරන් දැම්මම එළියට අයිත් වෙනින් බෑග් එකක් දැම්ම අර පාංගෙඩියම තමයි රසත් දෙකයි ඒකත් එකයි ඒක තමයි ඇත්ත කතාව. 450ට බෙද ගන්න ඕන පාංගෙඩිය අපි 50ට දුන්නාම බත් ගන්නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පාංගෙඩිය 450ක් කරන්න ඕක දුප්පත් මිනිහා කෑම කියලා මාමාංශික නායකොත් මට පුද්ගලික කියලා දෙනවා විකී මේ දුප්පත් මිනිසුගේ මේ කෑම කියලා. ඉතින් එහෙම කතාවක් නෑ අපිට බන්න තුන් වෙල කන්න බත් තියෙනවා. අපි ඒ කාලා හාල් පිටි වලින් මං ගෙනැල්ලා හාල් පිටි වලින් පාන් අදලා දීලා තියෙනවා. ඒකට තමයි බය වෙන්න හොඳ නැත්තේ. හේතුව අපි දැක්ක මැලමයින් කියලා රසායන ද්‍රව්‍යයක් දාලා කිරි පිටි වල නිෂ්පාද ලංකාවට බාන එක මාස දෙකකට නතර කෙරුවා. එතකොට ගිහිල්ලා බාන්න ඔබතුමාට මුළු ලංකාවේ තියෙන හැම සුපර් මාකට් එකකම තිබුණ ලික්විඩ් මිල්ක් කරගන්න දෙයක් නැතුව
ඔක්කොම ලික්විඩ් මිල්ක් කම්පනි. අද වෙනකොට අපි කිරිවලින් ස්වයංපෝෂිතයි ඕනේ තරමට වැඩිය කිරි තියෙනවා. පිටිවලින් ස්වයංපෝෂිත නැති වෙන්න පුළුවන්. මොකද ලීටර් 8ක් අවශ්‍යයි 8මාරක් අවශ්‍යයි කිලෝ එකක් පිටිය ගන්න. අපි දියර කිරි බිව්වා නම් ওই කතා ප්‍රශ්නේ ඉවරයි. අපි දැන් මේ කිරි පිටි හදන්නේ රට රාදරේ ඉඳන් නෙවෙයි, අපිට කරන්න දෙයක් නැහැ පිටිවලට පිටිවලින් ගහන්න ඕනේ ඉඳන්. ඒක නිසා මෙහි රටේ කිරි තියෙනවා, දියර කිරි නාන්න තියෙනවා. ලක්ෂ 16ක් 1.3 මිලියන් ටන් හරක් ඉන්න රටේ අපි කිරි ගන්න 200,000. මේ මහ බැංකුව නම්බර මම කියන්නේ, මහ බැංකුව ආර්ථික නම්බර් කියන්නේ 1.3 මිලියන් හරක් ඉන්න රටේ අපි කිරි ගන්න 240,000 විතරයි. ඉතින් කිරි කලෙක් කරන්නේ නැහැ. යාපනයේ ඉන්න මිනිස්සුන්ට වැඩි හරක් කිරි ගන්නෑ. ඒකට කිරි චිලින් ටැංක්ස් දාලා කිරි කර කරන්න. ඒ එල කිරි බොන මිනිස්සු අපි ඉස්කෝලේ යන කාලේ ආණ්ඩුවේ ඉස්කෝලවල කිරි දුන්නේ නැහැ. ආණ්ඩුවේ ඉස්කෝලවල කිරි දුන්නාම ඒ මිනිස්සු කිරි බොන්නේ නැහැ. බනිස් කෙඩිය ගුලි කරලි වල බනිස් කෙඩිය ගහනවා ළමයින්ට ගහගන්න. මොකද බනිස් රා අපි දන්නේ නැහැ. එතකොට මොනවද මේකට කෙරුවේ? සීනි ටිකක් දාලා ඉතින් බනිස් කෙඩිය දුන්නා. සීනි ටික ඊටපස්සේ එදා තමයි සීනි බනිස් ලංකාවට ආවේ.